කොරෝනා දැන් නෑ ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකයටම කොරෝනා ව්‍යාප්තිය වෙලා අවසන් විශේෂයෙන්ම මේ වෙනකොට හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙන්නේ ඖෂධයක් ගැන නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයත් පවසන්නේ මේ වෙද්දිත් ඖෂධයක් තවමත් තිබෙන්නේ පරීක්ෂණ මට්ටමේ කියලා තිබුණු මාධ්‍ය හමුවකට එක්ව මෙන්න මේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් මහත්මයාත් මේ පිළිබඳව අදහස් පළ කළා We continue to track the progress. There's good progress in terms. දැනට ආරම්භ වී ඇති සායනික පරීක්ෂණවල ප්‍රගතිය අපි සමීපව නිරීක්ෂණය කරමින් සිටිනවා. මේ වෙනකොට අපට අදියර 3 පවතින පරීක්ෂණ 10ක් පමණ තිබෙනවා. ඉදිරි මාසයක් දෙකක් ඇතුළත බොහෝ දුරට තරගකරුවන් දෙදෙනෙක් අදියර 2 සිට 3 දක්වා පැමිණීමේ ප්‍රවණතාවයකුත් පවතිනවා. මේ අවුරුද්ද අගවෙද්දී අපට බොහෝ විට පරීක්ෂණ එකකින් හෝ දෙකකින් අවසන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙයි. බොහෝ දුරට නොවැම්බර් අගවෙද්දී මේ පරීක්ෂණවල ප්‍රතිඵල සාර්ථක වුණත් නියාමකයි. ඒ සලකන්නේ හදිසි අවස්ථාවකදී හෝ එම ඖෂධ භාවිත කළ හැකිද යන්න පිළිබඳවයි. අපි බලාපොරොත්තු වෙනවා 2021 වෙද්දී මේ පිළිබඳ යම් තීරණ ගන්න. නමුත් කිසි දෙයක් අපට බේලාසනින් කියන්න බෑ. 2021 මුල් කාර්තුවේදී ප්‍රතිඵල නිකුත් වීම ආරම්භ වුණාම මුළු ලෝකෙින්ම සමහරෙන්නත් බිහි වෙයි. වඩාත් අවදානම් කලාපයේ සිටින රෝගීන් වෙනුවෙන් අපි බොහෝ දුරට බලන්නේ ඉතාමත් සාධාරණ ලෙස මෙමෙන්නත් මුළු ලෝකයේ අතරම බෙදා හරින්න. යථාර්ථය වෙන්නේ මුලදී ඉතාමත් සීමිත ප්‍රමාණයක් තමයි නිෂ්පාදනය වෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ සාර්ථකව බෙදා හරින්න. අවදානම් කලාපයේ සිටින පුද්ගල විශේෂයෙන්ම ඕනෑම රටක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු ඉදිරිපෙළ නිලධාරීන් වෙනුවෙන් කෙසේ වෙතත් කොරෝනා වැළැක්වීමේ එන්නතක් පාවිච්චි කිරීමට සූදානමින් සිටින්නේයි ලෝක සෞඛ්‍ය සංවිධානය තමන්ට දැනුම් දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය ඊයේ රත්නපුරේදී ප්‍රකාශ කළා දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම රෝගිය වැළැක්වීම සඳහා වන එන්නත සූදානම් කරලා තියෙනවා ඒ නිසා අපිට දැනුම් දීලා තියෙනවා අපිට සූදානමින් ඉන්න කියලා එමා එන්නත පාවිච්චි කරන්න රට තුල හැබැයි නිශ්චිත වශයෙන් මේ එන්නත කුමක්ද කියන එක තාම ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දීලා නැහැ එන්නත සූදානම් බව තමයි සෞඛ්‍ය සංවිධානය දැනුම් දීලා තියෙන්නේ මේ අතර ඉදිරි මාස කිහිපයේදී අසීරු තත්ත්වයක් මතුවීමට යන බව මෙන්මහ ඇතම් රටවල් අනුතුරුදායක මාර්ගයක ගමන් කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. එම සංවිධානය පවසන්නේ දැනටමත් බොහෝ රටවල අසීමිත ලෙස රෝගීන් ප්‍රමාණය ඉහළමින් පවතින බවත් ප්‍රධාන රෝහල්වල සහ දැඩි සත්කාර ඒකකවල ධාරිතාව අවසන් වෙමින් පවතින බවයි. එබැවින් එම රටවල නායකයන් විසින් අනවශ්‍ය මරණ වළක්වා ගැනීමට අවශ්‍ය ක්ෂණික ක්‍රියාමාර්ග ගත යුතු බවත් එම සංවිධානය පෙන්වා දෙනවා.